හරි, සුබ සන්ධ්‍යාවක් හැමෝටම ආයිබුවන්. අපි මේ වෙනකොට කවි ටික අරගත්තා. මේ ඒ වගේම අටවෙනි පාඩමේ ලිඛිත අභ්‍යාස එක මේ වෙලාවේ ටිකක් ලිව්වා. ඒතර ටික අපි පසුව බලමු. සහ 14 වෙනි පාඩමේ කවි පාඩම් දුන්නා. මේ කොටස් ටික තමයි අපි කළේ. ඊට පස්සේ මම ගිය සතියේ ඔයගොල්ලන්ට මතක් කරා මේ හත් වෙනි පාඩමේ ව්‍යාකරණ කොටස විශේෂණ විශේෂ යෝගී යටතේ තියෙන විශේෂණ පද කියන මාතෘකාවට දාලා කොටස කරන්න කියලා කිව්වා. දැන් කිමිත් කරලා දන්නේ නේද? ගිය සතියේ කරලා තිබ්බේ නෑ මේ ගොඩක් අය. හත් වෙනි පාඩමේ අලිවදුර පාඩමේ විශේෂණ පද මාතෘකාව. ඒ වගේම භවානි මොකද කියන්නේ කරාද? වැඩ අතපසු වෙන්න බෑ. හොඳද? පිළිවෙලට වැඩ ටික කෙරෙන්න ඕන මම කියලා තියෙනවනේ. හරි, කමක් නෑ. අපි අද දවසේ පාඩමට යමු. ඔබද අලියුදුරේද? අලිවදුරේ? ඔව්. අලමි අලිවදුරේකේ විශේෂණ පද කියන මාතෘකාවේ අපි විශේෂණ පද කියන කොටසෙන් කතා කරේ. විශේෂණ පද කියන කොටස කතා කරානේ. ඒකේ මට කියන්න මේ කෙමිත් නාම විශේෂණ පද විතරද අපි කතා කරේ, ක්‍රියා විශේෂණත් කතා කරලාද? අපි ඒ බවත් ව්‍යාකරණ පැත්තෙන් සර් ඔව්. ව්‍යාකරණ විවසම පොතේ අපි කළා තියෙන්නේ ලිං නාම විශේෂණ පද ක්‍රියා විශේෂණ පද කරලා නැද්ද? නෑ. හරි, ඒ කියන අපස්සේ කරා. හොඳයි, ඒක තියෙන තුන්වෙනි වාරකමත් තමයි මම අනිත් පන්ති වල ලං කළා එක. අපි එහෙනම් ලියා ගන්න ව්‍යාකරණ පොතේ මේ වැදගත් 6 වසරේ වැදගත්ම ව්‍යාකරණ මාතෘකාව ව්‍යාකරණ පොතේ ලියා ගන්න. මාතෘකාව ක්‍රියාපද හා හි ප්‍රභේද කියන එක. ක්‍රියාපද හා හි ප්‍රභේද කියන මාතෘකාව ලියා ගන්නකො. ක්‍රියාපද හා හි ප්‍රභේද සාහිත්‍ය මුසුම් පොතේ ලියා ගන්න. අපේ ව්‍යාකරණ මාතෘකාව ද දවසේ පළවෙනි ව්‍යාකරණ මාතෘකාව. අපි මේ කතා කරමින් ඉන්නේ දෙවෙනි වාර දෙවෙනි එක කියලා කියන්නේ දෙවෙනි වාරේ පළවෙනි ව්‍යාකරණ මාතෘකාව අපි කතා කරා විශේෂණ පද කියලා. ඊට පස්සේ අද දවසේ අපි පටන් ගන්නවා දෙවෙනි වාරේ දෙවෙනි ප්‍රධාන ව්‍යාකරණ මාතෘකාව. තව ව්‍යාකරණ කොටස් ටිකක් අටවෙනි පාඩමේ තියෙන ඒවා මේ කොටස කතා කරලා ඉවරලා කතා කරන්නේ. අද අපි අවධානයට ගන්නේ 9 10 කියන පාඩම් වල සඳහන් වන ක්‍රියාපද හා හි ප්‍රභේදත් වාක්‍ය නිර්මාණය කිරීමත් කියන කොටස් දෙක. එතකොට අපි පළමු වාරයේ සාකච්ඡා කරා නාම පද හා හි ප්‍රභේද කියන එක. දැන් ඔන්න මතක් වෙන ඕන නාම පද හා හි ප්‍රභේද කියන මාතෘකාවේ යටතේ අපි අනු කොටස් කීයක් කතා කරාද, ඒ මොනවද කියලා දල අවබෝධයක් තියෙනවා. මොනවද අපි නාම පදාහි ප්‍රභේද යටතේ කතා කරේ? නාම පදාහි ප්‍රභේද යටතේ මොනවද අපි කතා කළේ? නාම පද වර්ග කරන්න පුළුවන් ක්‍රම. පළමු වාරේ අපි කතා කරා නාම පදාහි ප්‍රභේද කියන මාතෘකාව යටතේ නාම පද වර්ග කරන්න පුළුවන් ක්‍රම. එතකොට අපි ඒකදී හඳුනාගත්තා නාම පද වර්ග කරන්න පුළුවන් අපිට ආකාර කිහිපයකට. ඒකෙන් වාක්‍යයක් ලියන්න අවශ්‍ය කරන ක්‍රමවේදය නැත්නම් වාක්‍යයක් ලියන්න ඕන කරන ප්‍රභේද ටික තමයි අපිට වැදගත් වෙන්නේ. නැත්නම් නාම පද අපිට විවිධ වර්ග කිරීම කරන්න පුළුවන් නාම පද. නමුත් ඔයගොල්ලෝ 6 වසරේ මේ නාම පද වර්ගීකරණයේ ඔයගොල්ලොත් එක්ක කතා කරලා තියෙන්නේ අපි කතා කළේ වාක්‍යයක් ලියන්න අවශ්‍ය කරන නිවැරදිව වාක්‍යයක් ලියන්න අවශ්‍ය කරන නාම පද හා හි ප්‍රභේද. දැන් උදාහරණයක් අපි කතා කරන දේ පොඩ්ඩක් මතක් කරගත්තොත් මේක ඉවර කරන්නේ සාමාන්‍ය පොඩි මතක් කිරීමක් කරන්නේ. මම ඔයාට දෙනවා ගොවියෝ කියන නාම පදේ. ගොවියෝ කියන නාම පදය විවිධ විදියට විස්තර කරන්න පුළුවන් අපි ඉගෙන ගත්ත ප්‍රභේදයන් යටතේ. මොන මොන ප්‍රභේද යටතේද මේක වර්ග කරන්න පුළුවන් කියලා අපි ඇහුවොත් අපිට මේක පුළුවන් පුතා වචන ભેදේ මොකක්ද කියලා කියන්න. වචන ભેදේ කියලා කිව්වේ නාම පදයක තියෙනවා ඒක වචන බහුවචන කියලා ભેද දෙකක්. එතකොට ඒකාර්ථය ප්‍රකාශ කරන සංඛ්‍යාත්මක එකක් ගැන කියවෙන නාම පද වලට ඒක වචන නාම පද බහුවර්ථය නැත්නම් එකට වඩා වැඩි ප්‍රමාණයක් සංඛ්‍යාත්මක එකට වඩා වැඩි ප්‍රමාණයක් පිළිබඳව කියවෙන නාම පද බහුවචන නාම පද ලෙස
අපි සලකන. එතකොට මේ නාමපදයේ වචන ભેදයේ යටතේ අපි මොන වචන මොන කොටසද අයිති කරගන්නේ? ගොවියෝ කියන එක. ඒක වචනද බහුවචනද? බහුවචන. බහුවචන කියන කොටසට තමයි අපි අයිති කරගන්නේ. බහුවචන කියන කොටසට ඕන එක ප්‍රභේදයක් මේ නාමපදවල. නාමපදවල එක ප්‍රභේදයක් තමයි වචන ભેදයේ. ඒකෙන් මේකයි වෙන්නේ බහුවචන කියන කොටසට. ඊළඟට නාමපදවල දක්වල ලැබෙන ඊළඟ ප්‍රභේදය අපි කතා කරා. ඒ තමයි පුරුෂ ભેදය. උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ කියන පුරුෂ තුනට අපි භාෂාවේ තියෙන සියලුම නාම පද අයිති වෙනවා. උදාහරණයක් මම, අපි, මා, අප කියන පද හතර උත්තම පුරුෂයි. එච්චරමයි තියෙන්නේ. වෙන කිසිම නාමයක් නැහැ උත්තම පුරුෂ කියන කොටසට අයිති වෙන්නේ. මතකද භවනි, උත්තම පුරුෂ කියන්නේ මොනවත් වර්ගයේ නාම පදද කියලා කිව්වේ? උත්තම පුරුෂ නාම පදයක් කියලා කියන්නේ මොන වර්ගයේ නාම පදයක්ද කියලාද අපි කිව්වේ? ආරියට හරි බවානේ. තමා ගැන විස්තර කරන්න භාවිතා කරන නාම පද. තමා එක්කෙනෙක් නම් මම. තමා පිළිබඳ විස්තර කරනකොට එක්කෙනාට වැඩි පිරිසක් කරන අපි කියලා පාවිච්චි කරනවා. ඕක තමයි අපි කතා කරේ එතන. ඊළඟට මධ්‍යම පුරුෂ නාම පද කියලා හෙකුත් තිබ්බා. මතකද කෙමිට මධ්‍යම පුරුෂ නාම පද කිව්වේ මොනවද කියලා? එනායට මතකද? එනා හිටියද අපන්ති? මතකද මධ්‍යම පුරුෂ නාම පද කියන්නේ මොනවද කියලා? තමා ඉදිරිපිට සිටින අයට ආමන්ත්‍රණය කරන්න භාවිතා කරන නාම පදවලට අපි කියනවා කිව්වොත් මධ්‍යම පුරුෂ නාම පද කියලා. උදාහරණයක් තෝ, තොපි, තෙපි, ඔබ, නුඹ, යුම, නුඹලා නේද? මේ වගේ නාම පද අපි ඉස්සරහා ඉන්න අයට ආමන්ත්‍රණය කරන්න තමයි මේ පද පාවිච්චි කරන්නේ. ඒ නාම පදවලට අපි කියනවා කිව්ව මොකක් කියලාද? මධ්‍යම පුරුෂ නාම පද කියලා. ඒ වගේම තව නාම පද තියෙනවා ප්‍රථම පුරුෂ නාම පද කියලා. එතකොට තමයි තමන් ගැන විස්තර කරන පාවිච්චි කරන නාම පදත්, තමා ඉදිරිපිට සිටින අය සඳහා භාවිත කරන නාම පදත් හැරම කොටගෙන වෙනත් ඕනම නාම පදයක් අපිට අයිති කරගන්න වෙන්නේ. නැත්නම් අපි වර්ග කර දක්වන්නේ ප්‍රථම පුරුෂ නාම පද ලෙස. උදාහරණයක් අම්මා, තාත්තා, ඔය වගේ. එතකොට දැන් ගොවියෝ කියන නාම පදේ තමා පිළිබඳ විස්තර කරන පාවිච්චි කරන එකකුත් නෙවෙයි, තමන්ගේ ඉදිරිපිට සිටින අයට ආමන්ත්‍රණය කරන භාවිත කරන නාම පදෙකුත් නෙවෙයි. එහෙනම් මේ නාම පදේ අයිති මොන නාම පදකටද බවානි? උත්තම පුරුෂ. ආ, උත්තම පුරුෂ නම් පුතා මම ගැන වෙන්න එපා. තමන් ගැන විස්තර කරන නාම පදයක් වෙන්න එපා. උත්තම පුරුෂ වෙන්න නම් තමන් ගැන විස්තර කරන නාම පදයක් වෙන්න ඕන. මධ්‍යම පුරුෂ නම් තමා ඉදිරිපිට ඉන්න අයට පමණක් ආමන්ත්‍රණය කරන භාවිත කරන පුළුවන් නාම පදයක් වෙනවා. හඳුන්වන පාවිච්චි කරන නාම පදයක් පමණක් වෙන්න ඕන. ඒතර මේක තමන් ගැනවත් තමා ඉදිරිපිට ඉන්න අයටවත් ආමන්ත්‍රණය කරන භාවිත කරන නාම පදයක් නෙවෙයි නේද කියන්නේ. එහෙනම් මේක ඕන වර්ගේ නාම පදයක්ද? මේක ප්‍රථම පුරුෂ නාම පදයක්. ප්‍රථම පුරුෂ නාම පදයක්. ඒ වගේ නාම පද වල තව වර්ග කිරීමක් අපි කතා කරා. ඒ තමයි නාම පද පුළුවන් අපිට ලිංග ભેදය අනුවත් වර්ග කරන්න නේද? සිංහල භාෂාවේ ප්‍රධාන ભેදයක් ලිංග ભેද තුනක් තියෙනවා. ප්‍රාණවාචී නාම පද වලට අදාළ වන ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග කියන ભેදයක්, අප්‍රාණවාචී නාම පද වලට අදාළ වන නපුස්සක ලිංග කියන ભેදයක්. එතකොට ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නපුස්සක ලිංග කියලා ප්‍රධාන ભેදයන් තුනක් අපි සිංහල භාෂාවේ නාම පදවල වර්ග කිරීමක් ලෙස ඉගෙන ගන්නවා. කියන්නේ ලිංග ભેදයේ ලෙස. හැබැයි මම ඕගොල්ලෝගෙන් මම කියන නාම පදය, මම මේකත් කිව්වා, මම කියන නාම පදය අයිති ස්ත්‍රී ලිංග නාම පදයක්ද, පුරුෂ ලිංග නාම පදයක්ද, නපුංසක ලිංග නාම පදයක්ද කියලා අහුවොත් අපි මොකද්ද කියන්නේ මේකට උත්තරේ විදියට? මම ස්ත්‍රී ලිංගද, පුරුෂ ලිංගද, නපුංසක ලිංගද? ස්ත්‍රී ලිංග කියන්න පුළුවන්ද මේකට? බැහැ. ඇයි බැරි? මම කියන එක පාවිච්චි කරන්නේ ස්ත්‍රී අය විතරක් නෙවෙයි. දැන් ස්ත්‍රී අයත් පාවිච්චි කරනවා. ඇයි පුරුෂ අයත් පාවිච්චි කරන්නේ? පිරිමි පාර්ශවක් මම කියන එක පාවිච්චි කරනවා. එතකොට මම කියන්නේ ප්‍රාණවාචී නාමයක් නේ. එහෙනම් මේක කිසිසේත්ම අප්‍රාණවාචී නාමකට අයිතිවන නපුස්සක ලිංග නාම පදයක් වෙන්නේ බෑ. ඒ නිසා එහෙනම් මේක ස්ත්‍රීලිංග නාම පදයක්, පුරුෂ ලිංග නාම පදයක් නොවේ නම් ඔගොල්ලන්ට හය වසර නැති වුණත් මම ඔගොල්ලන්ට කිව්වා මේ වගේ මම, අපි, තෝ, තොපි වගේ නාම පද අපි දානවා කිව්ව මොනකොටද? ඒ තමයි හැමෝටම සාධාරණව පාවිච්චි කරන්න පුළුවන් නිසා සාධාරණ ලිංග කියලා කොටසකට මේක අයිති කර ගන්නවා කියලා. ඉතින් ඒක නිසා ඒක දැන් නිකන් දාලා අදහසක් මම කිව්වේ. දැන් මේකේ තීරණ ස්ත්‍රී පුරුෂ ભેදය මට කියන්න. එහෙනම් ගොවියෝ කියන පදය මොන
පුරුෂයිද මොනලිංගයිද? පුරුෂනේ මොනලිංගද? ප්‍රථම නෑ ප්‍රථම පුරුෂ පුරුෂයන මේ බුදුහන් ලිංග වේදේ මොනලිංගයටද අයිති වෙන්නේ? පුරුෂ ලිංග පුරුෂ ලිංග කියන වේදේට අයිති වෙන්නේ පුරුෂ ලිංග. ඒ වගේම තව එකක් අපි මේකෙදි කතා කරා, ඒ තමයි නාම පදවල තව එක ભેදයක් අපි කතා කරා, ඒ තමයි උක්ත අනුක්ත ભેදය කියන එක. කතා කරාද කෙමෙන්? ආව එනායට මතකද උක්ත අනුක්ත ભેදය? අපි අන්තිම දවසේ කතා කර එක. හරිද? ඒ නිසා මතක තියාගන්න මේකත් අපි කතා කරලා තියෙනවා. උක්ත අනුක්ත ભેදය කියන එක ගත්තොත් එකයි නැවත බලා ගන්න මේ පාඩම. ගොවියෝ කියන එක උක්ත නාම පදයක්ද අනුක්ත නාම පදයක්ද? උක්ත නාම පදයක්, උක්ත නාම පදයක්. ඔන්න ඔය උක්ත නාම පද කියන කොටස අපි අද දවසේ අපි අවධානයට ගන්නවා. මොකද ඒක ඉතාම වැදගත් මේ අපි කතා කරගෙන යන මාතෘකාවට. දැන් මෙන්න මේ හතර නාම පදයක ප්‍රභේද හතරක් අපි පස්වෙනි පාඩම දක්වා කතා කරගෙන ආවා. නාම පදවල තියෙනවා වචන ભેදය කියලා එකක්, නාම පදවල තියෙනවා පුරුෂ ભેදය කියලා එකක්, නාම පදවල තියෙනවා ලිංග වේදේ කියන එකක්, නාම පදවල තියෙන උක්තනුත් වේදේ කියන එකක්. මේ පොඩ්ඩයි මේ ටික ඕන කරන්න අපිට වාක්‍ය ලියන්න මේ වර්ග කිරීම. ඉතින් ඔයාට ඕනම නාම පදයක් දැක්කහම ඒ නාම පදය මේ හතරෙන් මොකටයිද කියලා කියන්න පුළුවන් වෙනවා. හරි, මම දැන් අහනවා කෙනෙක්ගෙන් උදාහරණ පදයක් දීලා. දැන් මම ගොවියෝ කියලා කෙනෙක් අරන් තියෙන්නේ. දැන් මම ඔයා කෙමිට දෙනවා අම්මා කියන නාම පදය. අම්මා කියන නාම පදේ මට කියන්න පුතා ඒක වචනද බහුවචනද? ඒක වචන. ඒක වචනේ උත්තර පුරුෂද මධ්‍යම පුරුෂද ප්‍රථම පුරුෂද? උත්තර පුරුෂ. උත්තම පුරුෂ වෙන්න නම් පුතා තමන් ගැන විස්තර කරන නාම පදයක් වෙන්න එපායි. මධ්‍යම පුරුෂ. මධ්‍යම පුරුෂ නම් මොකක් වෙන්න ඕන? තමා ඉදිරි පිටින් ආයට පමණක් ආමන්ත්‍රණය කරන නාම පදයක් වෙන්න එපායි. ප්‍රථම පුරුෂ තමයි ඉතින්. ප්‍රථම පුරුෂ තමයි. ඉතින් ඒක නිසා ඕනම නාමද අම්මා කියන එකේ ඒක වචනයි, ප්‍රථම පුරුෂයි, ස්ත්‍රී ලිංගයි, උක්තනුත දෙකටම පාවිච්චි කරන්න පුළුවන් කියලා අපිට දල අවබෝධයක් කියන්න පුළුවන් වෙනවා. කියන්නේ මේ හතරම මේ ඕන නාමපදයක. දැන් මම කියන එක ගත්තත් කියන්න පුළුවන් වෙනවා මේ හතර. මම කියන නාමපදේ ඒක වචනයි, උත්තම පුරුෂයි, ස්ත්‍රී පුරුෂ ભેදයන් තුන සාධාරණික කියලා නිකන් දල අදහසක් ගන්න උක්ත නාමපදයක්. ඔන්න ඒ කොටස බැරි නම් ඕගොල්ලොන්ට ඕනම නාමපදයක උක්ත අනුක්ත වේ ඒක වචන බහු වචනද, උත්තම පුරුෂද මධ්‍යම පුරුෂද ප්‍රථම පුරුෂද, ඒ වගේම ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද නපුංසක ලිංගද සහ උක්තද අනුක්තද කියලා කියන්න බැරි නම් උදා මතක තියාගන්න අපිට නිවැරදිව වාක්‍යයක් කියන්න බෑ. නිවැරදිව වාක්‍යයක් කියන්න බෑ. දැන් අනුදි දැන් ආවේ නේද? මේ අපි මේ කලින් අර පස්වෙනි පාඩම දක්වා කතා කරපු කලින් වාරයේ කතා කරපු වචන ભેදේ කියන මාතෘකාව ගැන මතක් කිරීමක් කළේ. මොකද ඒ කොටස අවශ්‍ය නිසා විශාල් ඔයා පන්තිරත වේලාසන සම්බන්ධ නොවනයි කියලා ගැටලුවක් නෑ. අපි අන්තිමට අහන්න තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. මම අහන්නම්. ඒ නිසා දැන් අපි පන්ති ඉදිරියට කරගෙන යමු. එහෙනම් අද දවසේ අපි අවධානය යොමු කරන කොටසට මම යනවා. ඒ තමයි දැන් අපි අපේ භාෂාවේ වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන් පද වර්ග කීයක් තියෙයි කියලාද මම කලින් කියලා දෙන්න බවානේ. ඒ අනුව සිංහල භාෂාවේ වෙන් වෙන හඳුනා ගන්න පුළුවන් පද වර්ග කීයද? සිංහල භාෂාවේ වෙන් වෙන හඳුනා ගන්න පුළුවන් පද වර්ග කීයද? ඒ කියන්නේ සිංහල භාෂාවේ පද වර්ග කීයද කියලා අපි අහන්න. තනි පදයක් ලෙස ලියන්න පුළුවන් පද වර්ග 3යි. මොනවද පුතේ අපේ භාෂාවේ තියෙන පද වර්ග බවනි එකක් කියන්නේ? අපේ භාෂාවේ තියෙන පද වර්ගයක් කියන්නේ? සරල එකක් අහන්නේ බෝගුල් බරපතල එකක් නෙමෙයි. ක්‍රියාපද. ක්‍රියාපද හරියි. ක්‍රියාපද කියලා එකක් තියෙනවා. අපේ භාෂාවේ තියෙන එක පද වර්ගයක් තමයි පුතා නාම පද. දැන් ওই නාම පද කියන එක තමයි අපි මේ වෙලාවේ අර කලින් පාඩමක මතක් කරගෙන කතා කරලා ඉවර කරේ. ප්‍රවේදය. ඒ වගේම සිංහල භාෂාවේ තියෙන ඊළඟ වැදගත්ම ප්‍රධානතම පද වර්ගය තමයි මොකක්ද? අන්න දැන් කිව්වා වගේ ක්‍රියාපද ක්‍රියාපද කියන එක. ක්‍රියාපද.
ඒ වගේ පුතා මේ හත් දෙකට අමතරව අපේ භාෂාවේ සමහරව නම ගුරුත් ඇති නැති නල් පුළුවන් තව පද වර්ගයක් තියෙන නිපාත පද කිය. දන්නවද මේ කවුද දල් නිපාත පද කියනවා? නම අහලා තියෙන අය කවුද? අනුදී අහලා තියෙනවද මේ ටිකක් නිපාත පද කිය? අර මේ ආ හරියට හරි. ඔව් ඔව්. මෙන්න මේ වගේ වගුඩාක් තියෙනවා. හරිද? මෙන් සේ එව් වෙනි වගේ විලාස් බඳු අයුරු යුරු වගේ ඒවා. ඊළඟට අද හෙට ඊයේ ඉක්බිති පසුව වැසළු නිති නිරතුරු නිරන්තර සතත අනවරත මේවා නිපාත. ඒ වගේම ඔබ දැන් ඔයගොල්ලෝ කිව්ව සහ සමග කැටුව එක වගේ ඒවා ද හාත් වගේ නිපාත. මේ ඔක්කොම අපි ගන්න නිපාත විදියට. නිපාත විදියට සලකන්නේ. ඒක පද වර්ගයක් තනි පදයක් විදියට ලියනවා. තව පද වර්ගයක් තියෙන පුතා හැබැයි මේවා තනි පද විදියට ලියන්නේ නැහැ. මුලින්ම මම නිකන් අදහසක් වුණා විතරක් පොඩක් මතක් කරලා මේවට අපි කියන්නේ උපසර්ග පද කියලා. උපසර්ග පද. උපසර්ග පද තනි පදයක් විදියට ලියන්නේ නැහැ. එතකොට තනි පදයක් විදියට අපි භාෂාවේ ලියන ප්‍රධාන පද වර්ග තුනයි තියෙන්නේ. නාම පද, ක්‍රියාපද, නිපාත පද. උපසර්ග කියන පද වර්ගය තනි පදයක් ලෙස ලියන්නේ නැහැ. වෙන පදයකට, නාම පදයකට හෝ ක්‍රියාපදයකට මුලට එදිලා තමයි මේ පද වර්ගය පාවිච්චි වෙන්නේ. ඒ නිසා ඒක දාලා අවබෝධයක් මතක තියාගන්න. අපේ භාෂාවේ ප්‍රධාන පද වර්ග හතරයි. හතරෙන් තුනක් පාවිච්චි කරනවා තනි පද විදියට ඕනම තැනක. ඒක සමහර තැන්වල ව්‍යාකරණානුකූල වෙනස්කම් දක්වන ලැබෙන තැන් තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අත් කියන්නේ නිපාත පදයක්. අත් කියන නිපාත පදය වෙනම තනි පදයක් විදියට ලියන්නේ නැහැ මොනම අවස්ථාවක. දැන් මමද කියලා ලියනකොට දයන් දුරස් කරලා ලියුවට මමත් කියලා ලියනකොට දයන් ලං කරලා ලියන දුරස් කරලා ලියන ඒක අපේ ව්‍යාකරණයේ රීතියක්. අද ඒක පස්සෙ කතා කරමු. වෙන සිංහල භාෂාවේ ප්‍රධාන පද වර්ග කීයක් තියෙනවද එහෙනම් කෙනෙක්? හතරයි. මොනවද ඒ? නාම පද, ක්‍රියාපද, නිපාත පද, උපසර්ග පද. මේකෙන් නාම පද, ක්‍රියාපද, නිපාත පද කියන පද වර්ග තුන තනි පද ලෙස ලියනවා. හැබැයි පුතා උපසර්ග පද තනි පදයක් ඉදිරිය ලියන්නේ නැහැ. එහෙම අර්ථයක් එන්නේ නැහැ තනි පදයක් ඉදිරිය දුවහම. ඒ නිසා ඒවා අපි නාම පදයකට හෝ ක්‍රියාපදයකට මුලට ඉදිරිය ලියන්නේ. මේකෙන් ඔයා මෙන්න මේ පද වර්ගය කතා කරා. නාම පද කියන පද වර්ගය කතා කරලා තිනවා. නාම පදයක් කියලා කියන්නේ මොකක්ද? ඒ ප්‍රභේද ආදී පිළිබඳ ලදලා අදහසක් ඔයාට තිනවා. නාම පදයක් කියලා කියන්නේ යම්කිසි කෙනෙක්, යම්කිසි සතෙක්, යම්කිසි දෙයක්, යම්කිසි ස්ථානයක්, යම්කිසි ස්වභාවයක් විස්තර කරන පාවිච්චි කරන නාම පදකේ වර්ගයක් කියලා අපි කතා කරගෙන තිනවා. සර් නාම පද ගැන සහ ඊට පස්සේ අපි නාම පදවල ප්‍රභේද හතරක් අපි දැන් කතා කරගෙන අවසන් කරා. අද දවසේ මතක් කරා. ඒ තමයි නාම පදවල ප්‍රභේද ලෙස වචන වේදය අනුව ඒක වචනද බහුවචනද කියන එක, පුරුෂ වේදය අනුව උත්තර පුරුෂද මධ්‍යම පුරුෂද ප්‍රථම පුරුෂද කියන එක, ඊළඟට ලිංග වේදය අනුව ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද නපුංසක ලිංගද කියලා කියන්න පුළුවන් වෙනුනේ එක්කෝ. ඒ වගේම නාම පදයක උත්තර උත්තර වේදයත් කියන්න පුළුවන් වෙනුනේ. මේක බැරි නම් ඔයාට අන්න වාක්‍ය ලියන්න බැහැ. කාට හරි වාක්‍ය ලියා ගන්න බැරි නම් නෙවෙයි, ව්‍යාකරණානුකූල වාක්‍යයක් සකස ගන්න බැරි නම් ඔන්න ওই කොටස බැරි නිසා එකක්. තව එක හේතුවක් තියෙන ඊළඟට. ඊළඟට තමයි දැන් අපි කතා කරමින් ඉන්නේ ක්‍රියාපදයක තවත් ප්‍රභේදයක් නැත්නම් ක්‍රියාපදයක තවත් වර්ග කිරීමක් විදිහට අපි සලකන උප ප්‍රභේදය කියලා කියන වර්ග කිරීමනේ. ඒ තවත් වර්ග කිරීමක් විදිහට සලකන ඒ තමයි වචන ભેදේ, පුරුෂ ભેදේ, ලිංග ભેදේ ආදී කියන කොටස් ටික. හරි. එතකොට මේ ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද? එතනින් තමයි පටන් ගන්න වෙන්නේ. දැන් ඔයගොල්ලෝ මතකද නාම පද කියන්නේ මොකක්ද කියලා? මතකද මේ භවන්ට මතකද නාම පදයක් කියන්නේ මොකක්ද කියලා? ඒව හොඳට මතක තියෙන්න ඕන. නාමයක් යෙදෙන පදයක් යම් කිසි දෙයක් හඳුන්වන. අන්න එහෙම කියන්න පුළුවන් වෙන්න ඕන. නාම පදයක් කියලා කියන්නේ යම් කිසි කෙනෙක්, ඊළඟට සතෙක්, ඊළඟට දෙයක්, ඊළඟට ස්ථානයක්, ඊළඟට ස්වභාවයක් හඳුන්වන පද. දැන් උදාහරණයක් විතර ගත්තොත් මේ පද වර්ග පහට මේ මෙවැනි වර්ග මේ පහෙන් මොකක් හරි එකක් තමයි නාම පද කියලා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම දැන් යම් කිසි කෙනෙක් කිව්වහම දැන් ගොවියා කියලා පිළිගත්ත යම් කිසි කෙනෙක් හඳුන්වන පදයක්. අපි යම් කිසි සතෙක් හඳුනනකොත් දැන් හාවා කියන යම් කිසි සතෙක් හඳුනන නාම පදයක්. ඊළඟට අපි කිව්වොත් එහෙම ගොඩනැගිල්ල කියලා යම් කිසි දෙයක් හඳුනන නාම පදයක්. ඊළඟට අපි කොළඹ කියලා කිව්වොත් යම් කිසි ස්ථානයක් හඳුනන නාම පදයක්. ඊළඟට අපි කිව්වොත් එහෙම
රළු කියන වගේ වචන. රළු කියන වචනේ සුදු ලස්සන අතරම නහ ඔය වගේ එකක් කිව්වොත් ඒ කියන්නේ අපි යම් කිසි ස්වභාවයක් හඳුනන නාමපද. එහෙනම් නාමපදයක් කියලා කියන්නේ මෙන්න මේ වර්ගකෙරින් පහෙන් මොකට අයිති මොකට හරි අයිති එකක්. ඕක අමතක කරලා නම් ඔයා දැන් ඉන්නේ ඒ කියන්නේ ඔයා වාක්‍ය ලියන්න අවශ්‍ය කරන නාමපදවල වර්ග කිරීම ඔයාට බෑ නම් අන්න අපි ඊටාම අඩු හොඳ ඒ කියන්නේ ඊටාම දුර්වල ස්වභාවයක්. මොකද ඒක අනිවාර්යෙන් විශේෂ නිදේශී තියෙන එකක්. නාමපදයක් යනු කුමක්ද? ඊළඟට තමයි නාමපද වර්ග. දැන් අපි යනවා ක්‍රියාපදයක් යනු කුමක්ද? ක්‍රියාපද වර්ග. මොන වගේ එහෙකටද ක්‍රියාපදයක් කියලා කියන්නේ? ඔන්න ඔක තමයි දවසි මාතෘකාව. ක්‍රියාපදයක් යනු කවරාකාරයේ පද විශේෂයක්ද? කිරීමක් නේද? ක්‍රියාවක් කියලා කියන්නේ කිරීමක්. හැබැයි පුතා ක්‍රියාවක් කියලා කියන්නේ ක්‍රියාපදයක් කියලා කියන්නේ කිරීමක් පමණක් හඟවන පදවලට නෙවෙයි. ඔන්න එනම් ක්‍රියාපදයක් යනු පළවෙනි එක තමයි කිරීමක්. ඒක අපිට තේරුණ ඕනේ. ක්‍රියාපදයක් කියලා කියන්නේ කිරීමක්. කිරීමක්. ක්‍රියාපදයක් කියලා කියන්නේ කිරීමක්. කරන දේවල් විතරක් නෙවෙයි ක්‍රියා වෙන්නේ. මම එක දෙනවා ලියන්න. කරන දේවල් විතරක් නෙවෙයි ක්‍රියා කියලා කියන්නේ. එහෙනම් අනුදි කරන දේවල් විතරක් නෙවෙයි නම් තව මොනවද ක්‍රියා වෙන්නේ? ඇහුනේ. අන්න හරි. සිදුවන දේ ක්‍රියාව. සිදුවන දේවලුත් තියෙන ක්‍රියාව. සිදුවන දේවලුත් තියෙන ක්‍රියාව. කරන දේවල් විතරක් නෙවෙයි සිදුවන දේවලුත් තියෙන ක්‍රියාව. ඊළඟට තව වර්ගයක් තියෙන ක්‍රියාව. ඒ මොකක්ද? ඒ තමයි පුතා විඳීමක් හඟවන පදක් තියෙන ක්‍රියාව. විඳීමක් හඟවන විඳීමක්. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම සීතලයි. කොහොමද දැනෙනවා? දැන් මේ විඳිනවා. විඳීමක් එකට තව අපි ගත්තොත් එහෙම දැනීමක් කියලා ගන්න පුළුවන්. දැනීමක් හඟවන ක්‍රියාව කියලා ගන්න පුළුවන්. රස්නේ, සීතලයි, උයාදී කියන ක්‍රියාපද අපි ගත්තොත් එහෙම ඒ වයින් හැඟවෙන්නේ විඳීමක් නැත්නම් දැනීමක්. සක්‍රිය. දැන් ආයෙ මතක් කරනවා. නාම පදයක් කියුවේ යම්කිසි කෙනෙක්, සතෙක්, දෙයක්, ස්ථානයක්, ස්වභාවයක් විස්තර කරන පදවලටනේ. එතකොට බවානි ක්‍රියාපද කියන්නේ ක්‍රියාපදයක් කියලා කියන්නේ කිරීමක්, සිදු වීමක්, සිදුවීමක්, විඳීමක් හඟවන පදවලට. මේක අමතක කරන්න බෑ. දැන් මම එක අන්තිමට ගන්න. දැන් ඔන්න නාම පදයක් යනු නාම පද ප්‍රභේද. ක්‍රියාපදයක් යනු ක්‍රියාපද ප්‍රභේද. මේ අවශ්‍ය කරන වාක්‍ය ලියන අවශ්‍ය කරන ප්‍රභේද තමයි අපි ඉගෙන ගන්න ක්‍රියාපදවල. ක්‍රියාපද නැත්නම් ප්‍රභේද ප්‍රධාන ප්‍රභේද 8ක් තියෙනවා. අපි මෙතනදී අවධානයට ගන්න වාක්‍යයක් කියනකොට නිවැරදිව ලියන්න අවශ්‍ය කරන ක්‍රියාපද ප්‍රභේද. එතකොට ක්‍රියාපදයක් කියලා කියන්නේ කිරීමක්, සිදුවීමක්, විඳීමක් හඟවන පද. කියන බලන්න කිමිත් ක්‍රියාපදයක් කියන්නේ මොකද්ද කියලා එහෙනම්? කිරීම, සිදුවීමක්, විඳීමක්. හඟවන පද. බවානි කියන්නේ ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද? කිරීමක්, සිදුවීමක්, විඳීමක්. විඳීමක් හඟවන පද. එන අයක් කියන බලන්න. කිරීමක්, සිදුවීමක්, විඳීමක් හඟවන පද. හඟවන පද. අනුදි කියන්න. කිරීමක්, සිදුවීමක්, විඳීමක් හඟවන පද. හේසලි කියන බලන්න. අනිත්‍ය අප්සරා. හේසලි කියන්න. කිරීමක්, වීමක්, සිදුවීමක් හඟවන පද. ඔයා හේසලීද මට හරියට කියන්න තනම. හේසලි. එවද? හෙසලි. ඊළඟට දෙවමිනි. කිරීමක්, සිදුවීමක්, විඳීමක් හඟවන පද. හරි හොඳයි. චනුමි. ඔව් චනුමි. සිදුවීමක්, විඳීමක් හඟවන පද. හොඳයි. විදුමිත්. ක්‍රියාපදයක් කියමු. හරි. ලියාගන්න මත ටික්මක් කරලා ක්‍රියාපදයක් යනු කියලා ලියාගන්න. ක්‍රියාපදයක් යනු. ක්‍රියාපදයක් යනු. ක්‍රියාපදයක් යනු කියලා මෙන්න මෙහෙම ලියාගන්න. ඔයා අපිට ක්‍රියාපදයක් හරි ලියාගන්න. ක්‍රියා
පදයක් යනු කියලා ලියලා යනු කියලා ලියුතන ක්‍රමාවක් දාලා ක්‍රියාපදයක් යනු කියලා ලියලා ක්‍රියාපදයක් යනු කියලා ලියලා ක්‍රමාවක් දාලා එතනින් ඊළඟ එතන පහළ රූලෙන් එතන පහළ රූමෙන් රූලෙන් ලියා ගන්න කිරීම සිදුවීම විදීම කියන වචන හතර කිරීම සිදුවීම විදීම ඕන වරහන් ඇතුළේ විතර ලියන දැනීම කියන කිරීමක් සිදුවීමක් විඳීමක් වරහන් ඇතුළේ දැනීමක් මෙතන ඉස්සරහට ඉඳ තියෙන්න ඕන මේ මේවා ඉස්සරහා ඉඳ තියෙන්න ඕන මේක එක දිගට ලියන්න එපා කිව්වේ ඒකයි එතන ඉදිරි ඉඳ තියෙන්නට ඕන ඔයාට ඒවට උදාහරණ පද පහක් ලියන්න උදාහරණ පද පහක් ලියන්න ඉඩ තියෙන්න ඕන මේවා ඉස්සරහා එතකොට ක්‍රියාපදයක් යනු කියලා ලියලා ක්‍රමාවක් දාලා ඊයේ ලියලා අවසන් කර තැනම ඊළඟ රූලේ පහලින් රූලක් රූලෙන් රූල රූල අතරින් ඉබර රූලෙන් රූල දිකට ලියාගෙන කොට පළවෙනි රූලෙ කිරීමක් දෙවෙනි එකේ සිදුවීමක් තුන්වෙනි එකේ විඳීමක් කියලා ලියා ගන්න නේද ක්‍රියාපදයක් යනු කිරීමක් සිදුවීමක් විඳීමක් නැත්නම් දැනීමක් හංගවන පද කියන එක අදහසක් විදිහට ලියා ගන්න මම කරලා ක්‍රියාපදයක් යනු මම හිතනවා හරියටි කියලා කිරීමක් සිදුවීමක් විඳීමක් දැන් ඔයාට ඕකෙන් කිරීමක් හංගවන පද නම් ලියන්න පුළුවන් ඕන තරම් කරන ක්‍රියා කෙමික් කියන කරන ක්‍රියාවක් ඉක්මන් කළ කරන එකක් හොඳ සිදුවීමක් හෝ විඳින එකක් නෙමෙයි කිරීමක්ද සර් ඔව් කිරීමක් හංගවන ඒවා පොච්චර තීරුම් දා කිරි අවදා පීනනවා කනවා දැන් මෙන්න අනන උතන ඔක මෙන්න මෙහා මතක තියාගන්න. ඔයා අපි මේ ලියනකොට මේවා ඔය කිව්ව එක හරි. හැබැයි පුතා ඒ කතා කරන විවහාරයෙන් ලියන්න බෑ. දැන් පීනනවා කියන එක අපිට ලියන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. ඒ ඕන වෙන ක්‍රමයකට ලියන්න ව්‍යාකරණ අනුක්‍රම පිහිනයි පිහිනති ඔය ඕන එකක් අන්න එහෙම ලියන්න. හරිද? පිහිනයි පිහිනති වගේ ලියන්න. භවණික කියල බලන කිරීමක් හඟවන ක්‍රියාපදයක් ඉක්මන් කරලා සෙල්ලම් කරයි 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 කියන එක ක්‍රියාවක්. එනායට ක්‍රියාවක් කියන්න පුළුවන්ද තව කරන එක? ලියයි ලියයි හොඳයි. ඊළඟට චනුමික් කියන එක පොදා. ඇවිදීම ඇවිදි ඇවිදි. අනුදි කියන එක? වැටෙයි වැටෙයි. ඊළඟට හේසලි කියන බලන එක? කරන දෙයක් පනි පනි හොඳයි එතකොට අනුදි කිව්වේ නැහැ දෙකක් දෙකක්ද සර් එකයි එකයි ඕනේ එකයි ඕනේ පහක් ලියන්න ඕනේ දැන් අනිත් ඒවා ලියන්න එතන ඉස්සරහයි පහක් කරන දේවල් පහක් කිරීමක් හංගවන පහක් හොඳයි අනුදි කිලියන්න කිරීමක් හංගවන පද පහක් ලියන්න කමාදා ලියනකොට කතා කරන භාෂාවෙන් ලියන්න එපා කරයි නටයි පණි දුවයි ඒ වගේව ලියන්න හරි ඉක්මන් කරමු ඊළඟට සිදුවීමක් හංගවන පද සිදුවීමක් හංගවන්නේ සිදුවීමක් හංගවන්නේ මොනවද සිදුවෙන ක්‍රියා සිදුවීමක් හංගවන්නේ Sorry. වහිනවා අන්න හරි. ඒව කවුරුවා කරන දේවල් නෙවෙයි වහිනවා කියන්නේ වහි පායයි. ගලයි. ගලයි. පෙරලෙයි. හමයි. නැලෙයි. වහි. වහි. පිපේ. පිපේ. පරවේ. පරවේ. වර්ධනය වේ සරල ලේසි ක්‍රියාවක් ඇති පුතා දැන් පහක් කියන ලේසියමයි ඔයි පිපෙයි පරවෙයි ඊළඟට පෙරලෙයි සෙලවෙයි පාවෙයි හමයි වගේ කිරීමක් හඟවන සෝරි සිදුවීමක් හඟවන ක්‍රියාපද පහක් උතලට ලියන්න සිදුවීමක් හඟවන ක්‍රියාපද පහක් ලියන්න
හරි අපි අන්තිමකට නම් පහක් ලිවුවනම් ඊළඟට ලියන්න විඳීමක් හඟවන්නේ මෙවන ගොඩක් නැහැ විඳීමක් හඟවන්නේ ගොඩක් නැහැ නමුත් අපි ලියාගමු කීපයක් ලියාගන්න පළවෙනි එක රසයි සුවඳයි රස්නේ සීතලයි ඉතින් දැන් ඒක හරි නමුත් අපි රසයි කියන එක ගත්තාම ඒකටම ගැළපෙන එකක් නිසා මම ඒකට අනුයව දෙන්න බෑ ලියන්න පුළුවන් ඕන දැන් අපිට කියන්න පුළුවන් රස තියෙන හැම එකම කියන්න පුළුවන් නම් එහෙම බැලුවොත් නේද තිත්තයි කියන්න පුළුවන් කහට රසයි වගේ විදේවා කියන්න පුළුවන් තිත්තයි කියන එකක් ගන්න පුළුවන් ඒ වගේ විඳින ක්‍රියාපද පහක් දැන් සීතලයි රසනේ සුවඳයි ගඳයි බයයි එහෙමද බයයි ඕ බයයි බය කියන එකක් දැනෙන දෙයක් පහක් ලිවුවනම් ඇති කොහොද ඔයිටදී මම උසට වෙලාව ගන්නෙ නැහැ හරිද ඔබදී සර් ඔකටමද හැඟීමක් කියන්නේ හැඟීමක් කියන්නේ මේකම තමයි හැඟීමක් කියන්නේ මේකම තමයි වඩා හරිම වචනේ විඳීමක් කියන එක විඳින දෙයක් අපි දැනීමක් කියන එක ගන්න අර අවබෝධය පහසු කරගන්න හරිම වචනය නිර්වචනයේ විඳීමක් කියන එක මම දැනෙන දෙයක් කියන කිව්වහන් ටිකක් සමීප නිසා තමයි මම දැනීමක් කියන වචනේ ගත්තේ ඒ නිසා ඔන්න ඔය වගේ එහෙකට පහක් වෙන ලියන්න පාඩම ඉවරන පස්සේ ඔයගොල්ලෝ දන්නවා මේ වන්න ඕන මට පාඩම පුසලින් අභ්‍යාසය කරලා මට දාන්න ඕන මෙන්න මේ ටිකම අද කරා කියන එක අවබෝධය ගන්න හරිද ඊළඟට අපි යනවා ක්‍රියාපදවල ප්‍රභේද කිරීම කොටසට ක්‍රියාපදයක වර්ග කිරීම හරිද එතෙන්ද ලියාගන්න මෙහෙම අපි සටහනක් ලොකු සටහන ලියන්නේ නැහැ පුංචිට අපි ලියාගන්න ඉක්මන් කරලා ලියාගන්න පුතා මෙවැනි ක්‍රියා පද මෙවැනි ක්‍රියා පද මෙවැනි ක්‍රියා පද මෙවැනි ක්‍රියා පද විවිධාකාරයෙන් වර්ග කර දැක්විය හැකිය ක්‍රියාපද වර්ග තියෙන ගොඩක් විවිධාකාරයෙන් වර්ග කර දැක්විය හැකිය මෙවැනි ක්‍රියාපද විවිධාකාරයෙන් වර්ග කර දැක්විය හැකිය මෙවැනි ක්‍රියාපද විවිධාකාරයෙන් වර්ග කර දැක්විය හැකිය එවැනි වර්ග කිරීම් අතරින් 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 ලියාගෙන බලනොත් අහන්න ඕන එනි වර්ග කිරීම් අතරින් අවසාන ක්‍රියා හෙවත් අවසාන ක්‍රියා හෙවත් වෙනි වර්ග කිරීම් අතරින් අවසාන ක්‍රියා හෙවත් අවසාන ක්‍රියා හෙවත් කාටද පුළුවන් අවසාන ක්‍රියාව වලට කියන අනෙක් නම කියන්නේ ආඛ්‍යාත අවසාන ක්‍රියා හෙවත් ආඛ්‍යාත පද 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 පහත පරිදි පහත පරිදි පහත පරිදි වර්ග කළ හැකිය වර්ග කළ හැකිය පහත පරිදි වර්ග කළ හැකිය දැන් හැකිය කියලා ලියනකොට යයන්න දුරස් කරන්න
හැකිය කියලා ලියනකොට යන්න දුරස් කරන්න ඕන. ඊළඟට තව සමහර අය කම්මැලිකමට වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට භාවිතයේ හුරුව නිසා වෙන්න පුළුවන්. සමහරු ලියනවා හැක කියලා. සිංහල භාෂාවේ ලේඛන විහාරය තුල හැක කියලා වචනයක් ලියන්න බෑ. හැක කියලා නිකන් ඔගොල්ලෝ නිකන් හිතලා බලන්න, හැක කියන වචන නිකන් තමන් නිකන් අදහසට අවධානය යොමු කරන හැක හැක ගැලපෙන්නේ නෑ නේද මේ චන් මේ හැක 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 නිකන් හරිනේ වගේ නිකන් නේ. ඔව් ඒ වගේ වචන පුතා අපි කතනිය කියන කතා කරන භාෂාවේ තිබ්බට ලියන්නේ නෑ. අපි පුරුද්දට ලියනවා. දැන් මුවා පුරුද්දට ලියලා සමහරු ලියනවා ඇති මේ වෙනකොට හැක කියන වචනේ නේද, පෙන්වා දිය හැක, ලබාගත හැක, හැක හැක කියලා ලියන්න බෑ. හැක හැක කියන්නේ කතා විවහාරේ භාවිතා කරන වචනයක්. නිවැරදි ලේඛන විවහාරාත්මක වචනය තමයි හැකි කියන වචනේ. හැකි ය වාක්‍ය කියලා හැකිය. හැක කියලා ලිව්වහම ඒක කතන විවහාරාත්මක වචනය, ලේඛනට ගැලපෙන්නේ නැති වචනයක් බවට පත් වෙන නිසා හැක කියන එක පාවිච්චි කරන්න එපා. හැකිය නැත්නම් හැකි කියන වචනේ තමයි පාවිච්චි කරන්නට අවශ්‍ය. හැක කියන එකේ තියෙන ග්‍රාම්‍ය බවක් නැත්නම් කතන විවහාරාත්මක බවක් තියෙන එක ලේඛන විවහාරාත්මක බවක් දක්ව ලැබෙන්නේ නැති නිසා ඒක පාවිච්චි කරන්න එපා. එහෙනම් හැකිය කියලා ලියන කොටත් යයන් දුරස් කරන්නට ඕන. මොකද යයන් කියන්නේ එතන නිපාතයක් වල නිසා. හරි. දැන් ඕගොල්ලෝ මතක් කරලා මට කියන බලන්න, නාම පද වල තිබ්බ ප්‍රභේද හතරක් තිබ්බනේ මතකද? නාම පද වල ප්‍රභේද හතර. ඒක මම ඉතින් පැහැදිලි කිරීමකුත් කරා. මොනවද නාම පද වල ප්‍රභේද හතර? එකක් කියන්නේ ඉක්මක් කරලා. සත්ව නාම. නෑ, නාම පද වල ප්‍රභේද හතර. වර්ග කිරීම හතර. නෑ, ඒක නෙමෙයි. ඒ ඒ ඒ ඒ පුතා ඒ නිර්වචනේ නාම පද යනු නෙමෙයි මං අහන්නේ. දැන් නාම පද යනු නෙමෙයි. අන්න හරි. නාම පද යනු එක නෙමෙයි මම අහන්නේ. නාම පද එහෙම යනු කියන වර්ග කරන්න පුළුවන් ආකාර. නාම පද වර්ග කරන්න පුළුවන් ආකාර. දැන් මං මොනවද? වචන ભેදය පුද්ගලය. නෑ මේ බලන්න. වචන ભેදය, පුරුෂ ભેදය, ලිංග ભેදය, උත්තරුත්තර ભેදය. මම දැන් ඔයගොල්ලන්ට කිව්වා මේ මේ තව දේන හොඳින්. තව තියෙන උදාහරණයක් අපි ගත්තොත් ප්‍රාණවාචි අප්‍රාණවාචි ભેදය කියලා එකක් තියෙනවා. තව විදිහට ගත්තොත් එහෙම නියමාර්ථ නාම පද, අනියමාර්ථ නාම පද කියලා තියෙනවා. එහෙම තව වර්ග කිරීම් තියෙනවා. අපි මෙතෙන්දී මේ අවධානය යොමු කරන්නේ මේ පද වර්ග කිරීම සඳහා අන්න වාක්‍යයක් කියන්න අවශ්‍ය කරන වර්ග කිරීම. හරිද පුතා? ඒ අතරින් අපි ඒ වර්ග කිරීම අපි හඳුනාගත්තා වචන ભેදය කියලා එකක් තියෙනවා කියලා. වචන ભેදය. ඒ වගේම නාම පද වල අපි දැක්ක තව ભેදයක් මොකද්ද? පුරුෂ ભેදය. ඒ වගේම නාම පද වල අපි දැක්ක තව එකක් තමයි ලිංග ભેදය. ඔන්න පුතා මෙතන තමයි වැදගත්. දැන් මේවා තිබ්බද නාම පද වල? නාම පද වල මෙවැනි ભેදයක් තිබ්බද? තුනයි. නාම පද වල මෙවැනි ભેදයක් තිබ්බද කියලා මං අහන්නේ. ඔව් සර්. ඔව්. ඕනම නාම පදයක මේ ભેදයක් තියෙනවද? ඔව් සර්. ඔව් තියෙනවා. මේක අමතර අපි නාම පද ඉගෙන ගත්තා මොන ભેදයක්ද? උක්තනුත්ත ભેදය කියලා එක. මේක අමතර අපි නාම පද ඉගෙන ගත්තා උක්තනුත්ත ભેදය කියලා එක. හරිද? එතකොට පුතා දැන් ඔන්න ওই ටික අපි ඉගෙන ගත්තේ ඇයි කියලා දැන් ඔයාලට ඔන්න හිමින් සීරි තේරුම් ගන්න පුළුවන්. මේ ටිකයි අපි ඉගෙන ගත්තේ නාම පදවල මෙවැනි ભેදයක් තිබෙන බව ඇයි අපි ඉගෙන ගත්තේ? මෙන්න බලන්න පුතා, මම මෙන්න මෙහෙම දානවා. ධාලිවිර වෙලා ප්‍රියා පද කියලා නේද පුතේ? මේ බලන්න නාම පද වල පමණක් නෙවෙයි අවසාන ක්‍රියාපද වලත් මොනවද තියෙන්නේ? වචන ભેදය තියෙනවා, පුරුෂ ભેදය තියෙනවා, ලිංග ભેදය තියෙනවා. උත්තරුත්තර ભેදය නෑ. අවසාන ක්‍රියාපද වලට මම අලුතින් තව ભેදයක් එකතු කරනවා. අවසාන ક્રියාපද වල තියෙනවා මොන ભેදයද? කාල ભેදය. ඔන්න දැන් හොඳට බලා ගන්න පුතා මම කියන කාරණාව නේද මතක් කරගන්න. නැවත මතක් කරගන්න. නාම පද වල තිබ්බ වචන ભેදේ, පුරුෂ ભેදේ, ලිංග ભેදේ කියල එක. හරිද? නාම පද වල තිබ්බ වචන ભેදේ, පුරුෂ ભેදේ, ලිංග ભેදේ කියල එක. ක්‍රියාපද වල යසෝ නාම පද වලට අමතරව උක්තනුත් ભેදේ කියල එකත් අපි කතා කරා. දැන් ක්‍රියාපද වල වචන ભેදේ, පුරුෂ ભેදේ, ලිංග ભેදේ කියල එකක් තියෙන අවසාන ක්‍රියාපද වල. ඊට අමතරව වචන ભેදේට අමතරව තව තියෙනවා
ක්‍රියාපදවල මොකද්ද? ක්‍රියාපදවල විතරක් තියෙන එකක් තව තියෙනවා කාල වේදේ. නාම පදවල නේ ක්‍රියාපදවල තියෙනවා. නාම පදවලට අපි එකක් කතා කරා උත්තරුත් වේදේ. ඒක ක්‍රියාපදවල නේ. හැබැයි ක්‍රියාපදවල තියෙන වචන වේදේ කියලා එකක් ඊට අමතරව. දැන් මෙන්න මේ ටික පුතේ ඔන්න හොඳට අහගෙන මම කියන එක මේක මේක මතක තියාගෙන ඊට පස්සේ තමයි ඊළඟ කොටසට යන්න වෙන්නේ. ඔයා වාක්‍යයක් ලියනවා කියලා හිතන්නකෝ. මම සරල වාක්‍යයක් කියන්නම්. මම යනවා කියන වාක්‍යය. ඔන්න පුතා මම යනවා කියලා කියන්න බෑනේ කොහොමද ලියන්න ඕන? මම කොහොමද ලියන්නේ? ආ යමි යමි කියලානේ අපි ලියන්න වෙන්නේ. පුතේ මෙන්න හොඳට අහගන්න දැන් මෙහි බලා ගන්න. මෙහි බලා ගන්න. මෙහි බලාගෙන හොඳට අහගන්න. මම යමි කියන එකේ මේ පදේ මොකද්ද? මේක මොකද්ද? උත්තර. මේක ඒ උත්තර පදයක් තමයි. මොන පදයක්ද මේ? නාම පද. නාම පදයක්. මේ පදේ මොකද්ද? ක්‍රියාපදය. ක්‍රියාපදය. ඔන්න හොඳට බලාගන්න මම මේ කියන හොඳට කාරණාව. හොඳද? මේ ටික පුළුවන් නම් පුතා ඔයාට වාක්‍ය පුළුවන්. දැන් පුතේ මේක මේක නාම පදය මේක ක්‍රියාපදය. පුතේ දැන් මේ නාම පදයේ ගුණාංග ටිකක් කියමු අපි ඉක්මන් කරලා. මොනවද තියෙන ලක්ෂණ? මේ නාම පදය වචන කීයද? මොන වචනයිද? වචන බෙදෙන මොන වචන? ඒක වචනයි. පුරුෂ බෙදෙන මොන පුරුෂයද? උත්තර පුරුෂයි. උත්තර පුරුෂයි. ලිංග බෙදේ කියන්න බෑ. හරිද? ඒතර මේක උත්තයි. මේ හතරම අයිති මේකට. බලන්න. මේ කාල බෙදේ මේකට අයිති නෑ. ඒක මේකටයි දෙක. වචන බෙදේ අනුව ඒක වචනයි. පුරුෂ බෙදේ අනුව උත්තම පුරුෂයි. ලිංග බෙදයක් ගන්න ලැබෙන්නේ නැහැ. උත්තනුත් බෙදේ අනුව උත්තයි. උත්තරූපේ අනිවාර්යෙන් මේ වේදේ මේ වාක්‍යෙක මෙතෙන් දෙනවා නම් ක්‍රියාව කරන කෙනා බවට පත් වෙනවා. මේක උත්තයි කියලා අපි දන්නවා. දැන් ඕක ඔයා දන්න එකක් නේ. ඔන්න ඕකට පුතා මම තව ටිකක් එකතු කරනවා මෙන්න මෙයා ගැන. මෙයා. මෙන්න බලන්න පුතා යමි. ක්‍රියාපදයක් අවසාන ක්‍රියාපදයක්. මොන කාලයිද? වර්තමාන කාල. වර්තමාන කාල. ආ වර්තමාන කාල පිළිලයි. පිළිලයි. වර්තමාන කාලය. ඔන්න මම මේක ගැන කියන්නේ අමම කියන දාල වශයෙන් යන වර්තමාන කාලය. මුලක් විතර ලියන්න. වර්තමාන. වර්තමාන කාලය. ඊළඟට ඔන්න මේක එක ලක්ෂණයක් තමයි වර්තමාන කාලය. මම මේක පැහැදිලි කරලා දෙන්නා ඊට පස්සේ උඩ කියන්න. හරිද? ඊළඟට මේකට තියෙනවද වචන වේදයක් පුතා? මේකට වචන වේදයක් තියෙනවද? ඔව් මොන වචනේ? ඒක වචන ඒක වචනයි. ඒක වචනයි. මේකට තියෙනවද පුරුෂ වේදයක්? ඌස. ඔව් මොන පුරුෂයද පුතා? උත්තම පුරුෂ. ඔව් උත්තම පුරුෂයි. මේකට තියෙනවද ලිංග වේදයක්? නෑ නේ. තිබුණේ නෑ මේකට. තිබුණේ නෑ මේකට. උත්තමක වේදයක් තියෙද මේකට? ඒකත් නෑ. දැන් ඔන්න පුතා මොකද අහගන්න මම ආයෙත් මතක් කරනවා. මම කියන එක ඒක වචනයිනේ. ඒක වචනයි නේද මම? ඔව්. මම ඒක වචන නිසා මේකත් මොන වචනයිද? ඒක වචන. ඒක වචනයි. ඒක වචනයි. මම කියන එක පුතා උත්තම පුරුෂයිනේ අපි කතා කරා. ඔව්. යමි කියන එකත් උත්තම පුරුෂයිද? ඔව්. යමි කියන එකත් උත්තම පුරුෂයි. එහෙනම් පුතා වචන ભેදේ පුරුෂ ભેදේ මේ දෙක ගලපන්න ඕනද? ක්‍රියාව කරන කෙනයි ක්‍රියාවයි දෙන්න ගලපන්න ඕනද මොකක් හරි මේ මේ ටිකේ? ඔව් වාක්‍යයේ ක්‍රියාව කරන කෙනයි ක්‍රියාවයි මේ ටිකෙන් ගලපන්න ඕන. මෙයා එක වචන නම් මෙයා එක වචන. ඒක අපි නාම පදවල වචන වේදේ කතා කරන්නේ. ක්‍රියාපදවලක් තියෙන වචන වේදයක් ඒක වචන බහුවචන කියලා. මේ තියෙන ඒක වචන ක්‍රියාව. ඒ වගේ පුතා මෙයා උත්තම පුරුෂයි මෙයාත් උත්තම පුරුෂයි. එහෙනම් පුරුෂයනුත් ගලපන්න ඕන. දැන් බලන්න එහෙනම් පුතා නාම පදවලත් ක්‍රියා පදවලත් වචන ભેදය පුරුෂ ભેදය ලිංග ભેදය ප්‍රධාන වශයෙන් අපි අවධානය ගන්න ඇයි මේ ભેදයන් ඉගෙන ගන්න ඇයි අපි නාම පදවල හෝ ක්‍රියා පදවල මේ ભેද ඉගෙන ගන්න මොකටද අපි හරියට හරිය නිවැරදිව වාක්‍යයක් ලියන්න අපිට මොකක් දැනගෙන ඉන්න ඕනද අපි
නාම පදවල ප්‍රභේද දරගෙන ඉන්න ඕන ක්‍රියා පදවල ප්‍රභේද දරගෙන ඉන්න ඕන නාම පදවල ප්‍රභේද ගත්තොත් වචන වේදේ පුරුෂ වේදේ ලිංග වේදේ උත්තමත්ව වේදේ අපිට බැරි නම් වාක්‍යයක් බෑ ඒ වගේ පුතා ක්‍රියා පදවලත් මේක තියෙනවා ක්‍රියා පදවල වකාල වේදේ තියෙනවා වචන වේදේ තියෙනවා පුරුෂ වේදේ තියෙනවා ලිංග වේදේ තියෙනවා මේ ක්‍රියාවේ ලිංග වේදයක් නැතුනාට ලිංග වේදේ තියෙන ක්‍රියා තියෙනවා ලිංග වේදේ බලපාන්නේ ප්‍රථම පුරුෂ ආඛ්‍යාත වලට විතරයි ප්‍රථම පුරුෂ නාමපදයක් තියෙනකොට විතරයි ඒක වචන අවස්ථාව විතරයි අපි ඒක කතා කරමු එහෙන් එහෙනම් ඔන්න මම මතක තියාගන්න කාරණා පොඩ්ඩක් නැවත අවධාරණය කරනවා අපි පුතා නාම පද වල විතරක් නෙවෙයි ක්‍රියා පද වලත් ප්‍රභේදයක් තියෙනවා කියලා ඉගෙන ගන්නවා විශේෂයෙන්ම අවසාන ක්‍රියා පද වල ඇයි අපි නාම පද වල මෙවැනි ප්‍රභේදයක් තිබෙන බව ඉගෙන ගන්නේ වෙන මොහකටවත් නෙවෙයි අපි ඒ ඉගෙන ගැනීම කරන්නේ මෙන්න මේ වගේ නිවැරදිව වාක්‍යයක් ලියන්න නම් නාම පදත් ක්‍රියාපදයක් නාම පදේ ක්‍රියාපදයක් මේවා නිවැරදිව ගැලපුවොත් විතරයි මේ වාක්‍යය නිවැරදි වෙන්නේ. එහෙනම් වාක්‍යයක් නිවැරදිව ලියන්න නාම පදයක් ක්‍රියාපදයක් නිවැරදිව ගලපන්න ඕනේ. එහෙනම් ඒ සඳහා නාම පද නම් නාම පදවල ප්‍රභේදත් ක්‍රියාපද සඳහා ක්‍රියාපදවල ප්‍රභේදත් හරියට දැනගෙන ඉන්න ඕන. ඒ දෙක අපිට හරියට පුළුවන් නම් අනේ අපිට වාක්‍ය නම් වරදින්නේ නැහැ. ඒ නිසා පුතේ ඔයාගේ සාමාන්‍ය පෙළ දක්වා සමාජ උසස් පෙළ මේ අංශයෙන් කරොත් උසස් පෙළ දක්වාම තවමත් සමහර ලාට මම දැන් සාමාන්‍ය පෙළ දරුවෝ ඉන්න සමහර වෙලාවට මේ දෙන්න ගලපන්න බෑ මේ ටිකේ. මේක තමයි පුතා ඔයගොල්ලෝ එක දෙකේදී අකුරු ලියන්න පුරුදු වෙන ඕනේ. අපි එක දෙකේදී තමයි එක වසර දෙක වසර තමයි අපි හරියට අකුරු ලියන්න පුරුදු වෙන විශේෂ දෙක වසර. ඒ කාලේ හරියට ලස්සනට අකුරු ටික ලියාගත්තේ නැතොත් අපිට අකුරු හරියට බැරි වෙනවා වගේ හය වසරේ දිවාට නාම පදහා එහි ප්‍රවේද හරින හඳුනගෙන ක්‍රියා පදහා එහි ප්‍රවේද හරින හඳුනගෙන වාක්‍යයක් ඒ අනුව ගලපන්න බැරි වුණොත් පුරුදු නැතොත් ඔයාට හැමදාම මේ අඩුපාඩු අඩුපාඩයක් විදිහට දැනෙනවා. ඒ නිසා පුතේ නාම පදය ඒක වචන නම් ක්‍රියා පදය ඒක වචන කරන්න කියන එක නාම පදය පුරුෂ වේදයන් උත්තම පුරුෂ නම් උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ නම් මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ නම් ප්‍රථම පුරුෂ කියන ඕන එක නාම පදේ ලිංග වේදයන් ස්ත්‍රීලිංග නම් ස්ත්‍රීලිංග පුරුෂ ලිංග නම් පුරුෂ ලිංග කියන කාරණා අපි ගැලපන්න දැනගෙන ඉන්න ඕනේ. එහෙම ගැලපන්න දැනගැනීමෙන් අපිට තියෙන වාසිය තමයි නිවැරදිව වාක්‍යයක් ලියා ගන්න පුළුවන්කම තියෙන. ඕක තමයි සම්පූර්ණ අදහස මේකේ මාතෘකා 19 10 2 මම මේක වෙන වෙන ඔපිස්සනදි කතා කරගෙන යනවා. ඒක නිසා ඔය ලියා ගන්න පුතා අතන ප්‍රභේද ටිකට ක්‍රියාපදවල ප්‍රභේද හතර ලියා ගන්න. ලියන හතරම එක පළවෙනි ප්‍රභේදය ලියා ගන්න පුතේ වචන වේදය එක යට එක පහලට ලියන්න අපි ලියලා අවසන් කර දැන් වචන වේදය එක දෙක ලියන්න පුතා පුරුෂ වේදය කියලා තුන්වෙනි එක ලිංග වේදය තුන්වෙනි එක ලිංග වේදය පළවෙනි එක වචන වේදය ක්‍රියාපදවල වර්ග කිරීම වල ක්‍රියාපදවල ප්‍රභේද වල පළවෙනි ප්‍රභේදය තමයි අවසාන ක්‍රියාපදයක දක්වලා ලැබෙන පළවෙනි ප්‍රභේදය තමයි වචන වේදය අවසාන ක්‍රියාවක තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි වචන වේදය දෙක පුරුෂ වේදය තුන්වෙනි එක ලිංග වේදය තුන්වෙනි එක ලිංග වේදය වචන වේදය පුරුෂ වේදය ලිංග වේදය අවසානයේ කාල වේදය කාල වේදය අවසානයේ කාල වේදය මේ වේදයන් ටික අපිට බැරි නම් අනුපත අපිට වාක්‍ය බෑ මේ වේදයන් අපි දැන් උදාහරණයක් අපි ගත්තොත් මම නිකන් උදාහරණයක් මෙතන ටක්කල මතක් කරලා ඉන්නම් යති කියන ක්‍රියාපදය යති කියන ක්‍රියාපදය අපේ ඔහු කියන ක්‍රියාපද නාම පදේ විස්තර කරනවා වගේම යති කියන ක්‍රියාපදය විස්තර කරන්න ඕනේ. මෙන්න මේ විස්තර කිරීම තමයි මෙතන මේ බලන්නේ. යති කියන ක්‍රියාපදයේ වචන ભેදය අනුව මොන වචනද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් වෙනවා මේක බහු වචනයි කියලා. බහු වචන. යති කියන එක මොන පුරුෂයද කියලා අහුවොත් අපිට ප්‍රථම පුරුෂ කියලා කියන්න පුළුවන්. ප්‍රථම පුරුෂයි. යති කියන එක අපෙන් අහුවොත් මොන ලිංගයිද කියලා ලිංග ભેදයක් නැහැ කියලා කියන්න පුළුවන්. ලිංග ભેදයක් නැහැ බහු වචනේ. ભેදේ නැත. ඒක වචන වුණා නම් තියෙ පොදේ අතීත කාලේ සනාගතයි. ඊළඟට යති කියන ක්‍රියාපදය වර්තමාන කාලය කියලා කියනවා. වර්තමාන මේ ඕනම ක්‍රියාවක් දැක්කහම පුතාලා
ජනමි මතක තියාගන්න ඒ ක්‍රියාවේ මෙන්න මේ මේව දැන් දන්නේ නැත්තම් ඔයා ක්‍රියාපදයන් දෙකල එක බහුවචන දෙකවචන කියව දන්නේ නැත්තම් ක්‍රියාපදයන් දෙකල දැකලා උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ කියන පුරුෂ තුනේ මොකට අයිතිවද කියලා දන්නේ නැත්තම් ලිංග ભેදයෙන් ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද කියලා අපිට කියා ගන්න බැරි නා කාලය අනුගතොත් අතීත කාලද වර්තමාන කාලද අනාගත කාලද කියලා කාලය කියන්න බැරි දන්නේ නැත්තම් අන්න පුතා මතක තියාගන්න අපිට වාක්‍ය නිවැරදිව ලියන්න බැහැ කියන 10 වෙනි පාඩම ඔයාට කරන්න වෙන්නේ නෑ හරියට කරන්න වෙන්නේ නෑ හරියට කියන්නේ ඔයාට 10 වෙනි පාඩම ඉගෙන ගන්න බැහැ. ඒ කියන්නේ නම් ඒ කියන්නේ වචන වේදිය නාම පද වල සම ක්‍රියා පද වල ඔන්නේ වේද ටික බැරි නම් අපිට වාක්‍ය බෑ කියන එකයි කියන්නේ. හරිද? හරි. ඕකෙන් පුතා හා ඕකෙන් අපි පළවෙනි එක තමයි වචන වේදිය. පළවෙනි එක තමයි වචන වේදිය. එතකොට අපි මේක පොඩි සාරාංශයක් විදිහට කරගෙන යනවා. මොකද විස්තර කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. හරිද? පළවෙනි එක වචන වේදිය. අංක එක දාලා ලියන්න බාපු දෙ පිටුවේ මැද හරියේ වචන වේදිය කියලා ලියන්න. වචන වේදිය කියලා ලියන්න. වචන වේදිය කියලා ලියලා ඔන්නෝම ලිව්වා. ලියලා මේක වචන වේදිය කියලා ලියලා පොඩක් ඉමක් කියලා ගන්න ඉන්න. වචන වේදිය කියලා ලියලා ඒකේ මෙන්න මේ වගේ පොඩි වගුවකට ඇවිල්ලා රූල් 6ක් විතර යනවා මේකට. වචන වේදයේ යටතේ අයක් කතා කරනවා. ඔන්න දැන් මේ වගේ. හරි මේ උඩ දාන වචන වේදයේ කියලා. උඩේ කියේ වචන වේදය. මෙතන වචන වේදයේ කියලා ලියන්න. මේ උඩ කොට ඊළඟට මෙතන ලියන්න ඒක වචන කියලා. මෙතන ලියන්න බහු වචන. ඒක වචන බහු වචන. එහෙම ලියන්න. මං කළා ලියා. ඒක වචන බහුවචන. ලස්සන හැඩ කර කර ඉන්න පාමු අපි කල කර ගන්න ඕනේ මේක එකයි නේ. ඊළඟට මෙතන ලියා ගන්න ඒක වචන පැත්තේ නටයි කියලා. නටයි කියලා ලියා ගන්න. එක දෙක නට හි කියලා ලියා ගන්න. නට හි කියලා ලියා ගන්න. ඊළඟ ලියා ගන්න නටමු කියලා. නටමු කියලා කියලා. ඔය තේ තුනක් විතර ලියුණා නම් ඇති. පල් තුනක් විතර ලියු. නටයි නටහි නට. හරිනේ. පද තුනක් ලියන්නේ ඇති. ඊළඟට ඇතන ඉස්සරහින් මේකේ බහුවචන ලියු. මේක ලේසි. එන අය කියන්න තන නටයි කියන එකේ බහුවචන පදය ඊට පස්සේ දෙවමිනි කියන මට නටමි කියන එකේ බහුවචනය නටමු. හරි මම කල ෆිල් කරගන්නකො මේක. පොඩි වැඩ. පොඩි කොටස.
මකන්න නේද පුතා? ආසර් ආ දැන් නම් හරි ඇති නේ පුතා. හරි. හරි සර්. හරි හරි ඊළඟ සර්. හරි. ඊළඟට එක හරි ඊළඟට ඊළඟට දෙවනුව ලියාගත්ත පුරුෂ පිරිවි කියල එකක්. පුරුෂ වේදේ කියල එකක් ලියාගන්න ඕගොල්ලෝ. ඒකත් අපි අර විදිහට වර්ගීකරණය කරන්න හදන්නේ. මල්ලියට කමින් නැහැ. මම පුංචිද මේ කරාට ඔගොල්ලෝ ටිකක් ඉඳ තියෙන විදිහට ගන්න. හරි. දැන් පුරුෂ භේදය නාම පද සරි මෙතන කොටා කරගොත් තියෙනවා මෙන්න. ඔගොල්ලෝ ලියන්නේ පාර රකින්න. පුරුෂ භේදය මෙතන ප්‍රථම පුරුෂ දැලිය මෙතන මධ්‍යම පුරුෂ මෙතන උත්තම පුරුෂ නාමපද ක්‍රියාපද නාමපද ක්‍රියාපද කියලා ලියන්න. දිගේ වගමක් ඕනේ නැහැ මේකෙත් හොදේ.
හරි. ඔය ඇති ඔච්චරයි. මේකෙන් ඔයාලට පුළුවන් පුරුෂ ભેදය අනුව අදහස් එකතු කර ගන්න. පුරුෂ ભેදය අනුව ප්‍රධාන වශයෙන් මේ වගුව පුරුෂ ભેදය කොටස් තුනයි. ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ කියලා. ප්‍රථම පුරුෂ නාම පද තියෙනවා, ප්‍රථම පුරුෂ ක්‍රියාපද තියෙනවා. නාම පදයක් ආවොත් ක්‍රියාපදයක් මොකද ගොඩනැගෙන්න ඕන කියලා තියෙනවා. වර්තමාන කාල වාක්‍ය විතරයි මෙතන තියෙන්නේ. මධ්‍යම පුරුෂ තියෙනවා, නාම පද තියෙනවා, ක්‍රියාපද තියෙනවා. නාම පද ඒක වචන වහම තෝනම් ලියෙහි තොපිනල් ලියව කියලා අපි හදාගෙන තියෙනවා. උත්තම පුරුෂ දෙකයි තියෙන නාම පද මම අපි විතරයි, මම උනොත් ලියෙමි, අපි උනොත් ලියෙමු කියලා. මෙන්න මෙහෙම වර්ණගීමක් තමයි මේක තියෙන්නේ කියලා ඔගොල්ලෝ දල වශයෙන් අවබෝධ කරගන්න. හරි, හොඳයි. ඒ වගේ මනින් ලියන්න ඕනේ. එතකොට තමයි අපිට වැඩි ටිකම ටිකම කරගෙන ඉවර කර ගන්න පුළුවන්. ලියලි ඉවරයි බලාගෙන අනිත් අය පොඩ්ඩක් මනින් ලියන්න. හමෝ හරිද පුතා?
හරි නේද? හරි සර්. හරි. හරි සර්. ඊළඟට අපි මං කරලා ඊළඟට තව කොටස් දෙකක් තියෙනවා අපි අවසන් කරගන්න ඕනේ කොටස් දෙකක් තියෙනවා මං කරලා මේකේ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මේ වගුවත් දෙන්නේ තේරුම් ගන්න වඩා පහසු වෙන්න පුරුෂ ભેදයේ කියන එක මේක කලින් කරත් අදාළ නාම පද ගණනක් හොඳයි පුරුෂ ભેදයේ කියන එක නාම පද වල ක්‍රියා පද වල දෙකම තියෙනවා කියලා අපි කියනවා තියෙනවා එතකොට ප්‍රථම පුරුෂ නාම පද තියෙනවා මධ්‍යම පුරුෂ නාම පද තියෙනවා උත්තම පුරුෂ නාම පද තියෙනවා ඒ වගේම ප්‍රථම පුරුෂ ක්‍රියා පදක් තියෙනවා ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ ක්‍රියාපදක් තියෙනවා උත්තම පුරුෂ ක්‍රියාපදක් තියෙනවා. ඒතර ඒ අනුව මේ උදාහරණ කිටි වාක්‍යයක් අපි ඉහළ එක තේරුම් ගන්න තියෙනවා. වර්තමාන කාලයෙන් විතරයි වාක්‍ය ලියලා තින්නේ. අපි ඊළඟ කිටි ඔබ කාල තුනෙම අපි පටහ ගන්න. හරිද? එහෙනම් මේ කොටස උන වචන පුරුෂ ભેදයේ කියන එකත් අපිට නාම පද වලට වගේම ක්‍රියාපද වලට දාලා කියන එක තේරුම් ගන්න ඕන පමණයි. එතන අපිට අවශ්‍ය කරන්නේ නාම පද වගේම ක්‍රියාපද වල මේ ආකාරයෙන් පුරුෂ ભેදයේ කියන එක තියෙනවා කියන එක. ඊළඟට ලිංග ભેදය ගත්තොත් ලිංග ભેදය කියන එක අපි ලියාගම් මෙහෙම ලිංග ભેදය කියන එක ලිංග ભેදය ලිංග ભેදය කියලා අනුමාත්‍රකාවක් විතර ලියලා ටක් ගාලා ලියා ගන්න පුතා මෙහෙම ලිංග ભેදය කියලා අනුමාත්‍රකාවක් වගේ ලියලා දැන් වචන ભેදේ පුරුෂ ભેදේ ඉවරයි ලිංග ભેදය කියලා අනුමාත්‍රකාවක් ලියලා ලිංග ભેදය කියලා අනුමාත්‍රකාවක් ලියලා ලියා ගන්න ලිංග ભેදය කියලා අනුමාත්‍රකාවක් ලියලා ලියා ගන්න ආයෙත් අහගන්නකෝ පුතා මෙන්න මේකයි ඔහු සෙල්ලම් කළේ ඈ සෙල්ලම් කළාය ඔහු සෙල්ලම් මේක පුතා අතීත කාලයක්. මේක වර්තමාන කාලයේදී ඔහු සෙල්ලම් කරයි. ඈ සෙල්ලම් කරයි වෙනසක් වෙලා නැහැ. අපි අනතීත කාලේ තව කාලයක් හඳුනන අනාගත කාලේ කියලා ඔහු සෙල්ලම් කරන්නේය. ඈ සෙල්ලම් කරන්නේය. කරන්නේය කරන්නේය. දැන් ඔන්න මේ පොඩක් පොඩක් හොඳට බලන්න. දැන් මම මෙතන ලියනවා ඔහු කියලා. ඔහු සෙල්ලම් කළහ කරති කරන් නෝ ය මේ හොඳට සිතා ගන්න හොඳ අවධානයෙන් ඉන්න මේ කාරණාවදී මේකේ ඔහු මේකේ ඈ මේ දෙගොල්ලොම එකතු කරාම ඔහු වෙනවනේ ස්ත්‍රී ගොඩක් හරි පුරුෂ ගොඩක් හරි එකතු කරාම ඔහු වෙනවා කියන්නේ ස්ත්‍රී ගොඩක් වුණත් ඔහු වෙනවා පුරුෂ ගොඩක් වුණත් ඔහු වෙනවා අපි නිකවට හිතුවොත් මේ තියෙන්නේ ස්ත්‍රී ලිංග ඔහු කියලා ස්ත්‍රී ලිංග කොට කියලා හිතුවා බලන්න පුතා බහුවචනේ මේක ස්ත්‍රී ලිංග ඔහු වෙන්නත් පුළුවන් නැත්නම් පුරුෂ ලිංග ඔහු වෙන්නත් පුළුවන් මෙන්න මේකයි තේරුම් ගන්න ඕන චනුමි මෙතන ඔහු කියන එකයි ඈ කියන එකයි ඔහු කියන එක ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ඈ කියන එක ස්ත්‍රී ලිංග මේ දෙකේම බහුවචනේ ඔහු ගොඩක් ආවොත් ඔහු වෙනවා ඈ ගොඩක් ආවොත් ඔහු වෙනවා ඒකේ බහුවචනේ එතකොට ඔහු සෙල්ලම් කළේ අතීත කාලයි මෙහි බලන්න හොඳට මෙහි බලන්න තමන් මෙහි බලන්න දැන් වර්තමාන කාලේ කරයි අනාගත කාලේ කරන්නේ කළේ කරයි කරන්නේ ඈ කියන එකවත් ඒ වාක්‍යෙම ගත්තා ඈ නම් කළාය වර්තමාන කාලේ කරයි අනාගත කාලේ කරන්නේ ඔන්න පුතා මෙන්න මේක හොඳට මතක තියාගන්න මෙන්න මේ ලිංග ભેදය වාක්‍යයකට බලපාන්නේ මොන කාලෙ විතරද අතීත කාල සහ
අනාගත කාල ඒක වචන වාක්‍ය වල පමණ. ඒ වගේම පුතා මේ ලිංග ભેදය උත්තම පුරුෂයට අයිති අදාළක් නැහැ, මධ්‍යම පුරුෂයට ලිංග ભેදයක් නැහැ. උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ලිංග ભેදයක් නැහැ. හරිද? හරි. මාතෘකාවට මෙහෙම ලියාගන්න ඉක්මන් කරලා. මාතෘකාවට මෙහෙම ලියාගන්න. ලිංග ભેදය කියන මාතෘකාවට තේ ලිංග ભેදය sorry ඔවිල්ල ක්‍රියාපදයක නැත්නම් ක්‍රියාපදවල ලිංග ભેදය දක්නට ලැබෙන්නේ 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 අතීත කාලක 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 අනාගත කාල අතීත කාල හා අනාගත කාල අතීත කාල හා අනාගත කාල ඒක වචන අතීත කාල හා අනාගත කාල ඒක වචන අතීත කාල හා අනාගත කාල ඒක වචන ප්‍රථම පුරුෂ අතීත කාල හා අනාගත කාල ඒක වචන ප්‍රථම පුරුෂ වාක්‍යවල පුතා කවුද මේ චනුමි අපු කියනවා කිව්ව වාක්‍ය මුල ඉඳලා ක්‍රියාපදවල ලිංග ભેද දක්නට ලැබෙන්නේ අතීත කාල හා අනාගත කාල ඒක වචන ප්‍රථම පුරුෂ වාක්‍යවල. වාක්‍ය වල නිකුත්ී ප්‍රථම පුරුෂ ඒක ඒක වච ප්‍රථම පුරුෂ ක්‍රියාවල පමණි කියලා කියන්නේ වාක්‍ය වල නෙවෙයි ක්‍රියාවල පමණි ක්‍රියාවල පමණි ක්‍රියාවල පමණි ඔතන මම කිව්ව කරුණු තියෙනවා පුතා මේ කරුණු කීපයක් තියෙනවා මම ඔතන කියන්නේ ලිංග ભેදීය ක්‍රියාපදයක දක්න ලැබෙන්නේ මෙන්න මේවා මතකයි මොනවද එකක් මොකක්ද පුතා කාලය අතීත කාල හෝ අනාගත කාල ඊළඟට අනිවාර්ය සපුරන ඕන මොකද්ද ඒක වචන වෙන්න ඕන ඊළඟට අවසාන වශයෙන් මොකක් වෙන්න ඕනද ප්‍රථම පුරුෂ වෙන්න ඕන කියන් බලන්න මොන 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 ආඛ්‍යාතවල විතරද කාල මේ ලිංග ભેද දක්න ලැබෙන්නේ අතීත කාල සහ අනාගත කාල ඒක වචන ප්‍රථම පුරුෂ ක්‍රියාවල විතර ලිංග ભેද දක්න ලැබෙන්නේ අතීත කාල සහ අනාගත කාල ප්‍රථම පුරුෂ ඒක වචන ක්‍රියාවල විතරයි ලිංග ભેදයක් දක්න ලැබෙන්නේ ඉක්මන් කරලා පුතේ ඔයාලට දෙන්න මෙන්න මේ ඔහු සෙල්ලම් කළේය මේ විතර වග් කර ගන්නත් කොටු කර ගන්නත් ඕන ඔබදේ අර ඉස්සෙල්ලා අපි අර ලියන්න අර ක්‍රියාව ක්‍රියාපදවල ලිංග ભેදේ කියලා ඉස්සෙල්ලා ලිව්වේ ඕ ඒකේ අන්තිම ටික පොඩ්ඩක් කියන්නකෝ. හා අපි ඉලියම් කරනකොට කිව්වා. ඔන්න චනුමි කියන පුතාලේ ලියපු වාක්‍ය. ක්‍රියාපදවල ලිංග ભેදේ දකින්න ලැබෙන්නේ අතීත කාල හා අනාගත කාල ඒක වචන ප්‍රථම පුරුෂ ක්‍රියාවල පමණි.
මේ විදිහටම ලකුණු කරගන්න පුතා මේක හොඳයි. අතීත කාලයේ ඒකවචන ප්‍රථම පුරුෂ, අනාගත කාලයේ ඒකවචන ප්‍රථම පුරුෂ අවබෝධ කරගන්න හොඳට. අතීත කාලයේ ඒකවචන ප්‍රථම පුරුෂ, අනාගත කාලයේ ඒකවචන ප්‍රථම පුරුෂ. හරි නේද පුතාලා? නැත හරි හරි මම කරමුකෝ. ඉවරයි හොඳයි. හරි. අවසාන දී අවසානම කාරණාව මෙතනින් ඉවරයි මේ කොටස. ඔතකගෙන අවධානය යොමු කරලා ඊට පස්සේ මේ කොටස අවසන් කරන්න පුළුවන්. අපිට අභ්‍යාස ටිකක් තියෙනවා කරන්න. අපි ඒක ඉන්සිල් කරමු.
මම කතා කරන්නම් ඊට පස්සේ ඔයගොල්ලෝ තේරෙන්න කොහොමද කියලා. දැන් අපි අවසානෙක දැන් අපි වචන ભેදේ කතා කරා, පුරුෂ ભેදේ කතා කරා, ලිංග ભેදේ කතා කරා. තව එකයි තියෙන ක්‍රියාපදයක අවසාන ක්‍රියාපදයක කාරණා. මේ කතා කරලා පන්ති අවසන් කරනවා. ඒ නිසා මේ කාරණාව කතා කරගෙන ඉන්න අනිවාර්යමම මේක අපි වැදගත්ම ඊළඟ අවසාන කාරණාව. ඒ තමයි ක්‍රියාපදයක දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් ප්‍රභේදයක් තමයි කාල ભેදය. ඉතින් සාමාන්‍ය ක්‍රියාපදයක් ක්‍රියාපදයක් ලෙස ගත්තාම කාලයන් තුනක් තියෙනවා. ඒ තමයි අතීත කාලය, වර්තමාන කාලය සහ අනාගත කාලය කියලා. වාක්‍යක යෙදුවාම තියෙන්නේ කාල දෙකයි. ඒ අතීත කාලය සහ අනාගත කාලය කියලා. මෙන්න මේ අනුව අපි ගත්තොත් එහෙම ක්‍රියාපදයක් අපිට පූර්ණ ක්‍රියාපදයක් අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය කියලා බල කරන්න පුළුවන්. හැබැයි අනාගත කාලය කියලා අනාගත කාලය, වර්තමාන කාලය සහ අනාගත කාලය කියන දෙක වාක්‍යක යොදනකොට වාක්‍යයක් ගැන විවසීමක් කරනකොට අපි එක ගන්නෙ අනාගත කාලය කියන එක. හරිද? හරි. එහෙනම් අපි දැන් උදාහරණ කීපයක් විතරක් ලියමු. ඊළඟ වෙලාවක පාඩම් දෙයක් ඊළඟට අවසන් කරන්න. එකට පොඩි අපි පොඩි කාරණාවක් විතර මතක් කරගමු අපි. කාල වේදේ කියලා ලියාගෙන කාල වේදේ කියලා ලියාගෙන කාල වේදේ කියලා ලියාගන්න අපට කියනවා කියලා මොකද ලොකු වගුවක් නෑ පොඩි වගුවක් කියන්නේ අර දෙල් ලියගෙන මෙතනින් ගොඩක් තියන්න එපා අපි පුරුෂ තුනින් ආඛ්‍ය තුනක් කියලා තිබුණ නැහැ අයි කියන බුද්ධි කරන්නේ කියලා වර්තමාන කාලය අනාගත කාලය කියලා ලියන්න. යෝය ගියාය ගියේය ගියහ මෙරි මාර්ක් කරනවා මම මෙහෙම ගියේය ගියාය යෝය ගියහ වර්තමාන කාලයෙන් අපි කියනනම් එක්කෝ යයි නැත්තං යති වගේ එකක් අපිට ගන්න වෙයි. අනාගත කාලය ගත්තොත් යන්නෝය මේ නැත්තම් මගෙන් අහගන්න යන්නෝය
ගියේ ගියාය ගියෝය ගියහ යයි යති යන්නේ යන්නෝය. ඒ ප්‍රථම පුරුෂය ඊළඟ මම යනවා මධ්‍යම පුරුෂ ටිකක් කියන්න. ගියේ ගියේ හුදු යහි යහු යන්නේහි යන්නේ එක ලේසි. අවසානික ගියමි ගියමු යමි යමු යන්නෙමි යන්නෙමු. ඉවරයි. ඔබල කවුද දැනට ලියලා ඉවරයි? දැන් අපි ඉවර කරනවා ඊපස්ස. ඉවරයි සර්.
ඉවරයි සර්. හොඳයි. තව ලියලා ඉන්නවද ඔබ? ඔබ බැරි නේද? හරි මෙතන දැන් නිකන් වගුවක් ලියාගත්තට වැඩ නැහැ පොඩක් එකක් පොඩක් අහන්න දැන් පුතා කාල ભેදයේ කියන එක ක්‍රියාපදිර දාලා තවත් ලක්ෂණයක් හරිද ඔන්න වර කිරීම ගොඩක් සටහන් දෙලා නැහැ ඔයගොල්ලන්ට කාල ભેදයේ අතීත කාලය තියෙනවා අනාගත කාලය තියෙනවා ඔන්න මොකද බලාගෙන අහමු මං කියන කාරණාව ක්‍රියාපදින කාල ભેදයේ තියෙනවා ඒක අතීත කාලය තියෙනවා අනාගත කාලය තියෙනවා අනාගත කාලය අමු කොටස් දෙකකට බෙදෙනවා වර්තමාන කාලය සහ අනාගත කාලය කියලා ඔයගොල්ලෝගේ වගේ ඒවා තියෙනවා ඒතකොට වර්තමාන කාලයේ සහ අනාගත කාලයේ කියලා අපි ක්‍රියාපදිය හඳුනගත්තට වාක්‍ය කියන්නේ වාක්‍යකදී අපි කතා කරන්නේ අතීත කාල වාක්‍ය සහ අනාගත කාල වාක්‍ය ලෙස විතරයි. මොකද සමහරවිට යයි කියන ක්‍රියාපදය වර්තමාන කාල ක්‍රියාවක් වුණාට ඔහු හෙට යයි කිව්වොත් ඒක අනාගත කාල වාක්‍ය අර්ථයක් එනවනේ. ඒ නිසා තමයි මේ එතන එහෙම කරන්න. හරිද? එතකොට උදා අපිට ඕනම ක්‍රියාපදයක් මේ විදිහට වර්ග කරගන්න පුළුවන්. දැන් මේ තියෙන ප්‍රථම පුරුෂ, මේ තියෙන මධ්‍යම පුරුෂ, මේ තියෙන උත්තර පුරුෂ. ප්‍රථම පුරුෂ ඒකවචන වුණොත් ගියේ ගියායි ස්ත්‍රීලිංග පුරුෂ ලිංග අනුව වර්තමාන කාලයේ අය අනාගත කාලයේ අන්නේ පුරුෂ ලිංගයි අන්නේ ස්ත්‍රී ලිංගයි. බහුවචන වුණොත් ප්‍රථම පුරුෂේ ගියෝ අතීත කාලය, ගියේ අතීත කාලයි, යති වර්තමාන කාලයි අන්නේ බහුවචනයි අනාගත කාලයි. මධ්‍යම පුරුෂ වුණොත් එක්ක ඒකවචන එක්ක බහුවචනයිනේ. කරලි වර්ණන් ගියේ ඒකවචනයි, ගියු බහුවචනයි. යහි වර්තමාන කාලය ඒකවචනයි, යහු බහුවචනයි. යන්නේ අනාගත කාලයේ එකවචන යන්නේ බහුවචන මේ විදිහට අපි මේ වගුව ඇතුලෙන් අපිට පුළුවන් වෙන්නට ඕන වාක්‍යයක් කොහොමද අවසාන ක්‍රියාවක් ඒ සරි අවසාන ක්‍රියාවක් කොහොමද අපි වර්ණ කීමකට ලක් කරගන්නේ මේ වර්ණ කීමෙන් අපි කොහොමද ඒක හඳුනාගන්නේ එහෙනම් මොන කාල වේදී අපි ගන්නවා අතීත කාලය තියෙනවා අනාගත කාලය කියලා තියෙනවා අනාගත කාලයේ කොටස් දෙකේ වර්තමාන කාලයේ සනාගත කාලය ඒ අනුව අපිට ඕනම ක්‍රියාපදයක් මෙලෙස වර්ණගා ගන්න පුළුවන් දැන් මම මේකේ යනවා කියන අර්ථයේ ක්‍රියාවක් කරන් තියෙනවා. ඔයගොල්ලෝ නැටුවේ කියලා ගත්තොත් නැටුවේ, නැටුවාය, නැටුහ, නැටුවෝය, නටයි, නටති, නටන්නේ, නටන්නීය, නටන්නෝය. හරිද? ඊළඟට නැටුවේහි, නැටුවෙහු, නටෙහි, නටවු, නටන්නේහි, නටන්නේහු. ඊළඟට නැටුවේමි, නටමු, නැටුවෙමු, නටමි, නටමු, නටන්නේමි, නටන්නේමු. ඕනම ක්‍රියාවක් පුතා ඔන්න කෙමිත් හොඳට මතක තියාගන්න. ඔයා බලන්න පුතා මම මේක බොහෝ වෙලාට ඊළඟ දවසේ ගන්න ඉඳ තියෙනවා මම දුන්නු ක්‍රියාව වෙනුවට වෙන ක්‍රියාපදයක් අරගෙන දැන් මම කොහොමද නට කියන එක මම ගත්තා කියලා නටනවා කියන අර්ථයෙන් ගත්තොත් ඒක මේ ඔක්කොම කියන්න පුළුවන් මට්ටමක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයා බලනවා කියන එක ගත්තොත් බැලුවේ බැලුවාය ඊළඟට බැලූහ බැලුවෝය බලයි බලති බලන්නේ බලන්නීය බලන්නෝය බැලුවෙහි බැලුවෙහු බලහි බලහු බලන්නේහි බලන්නේහු ඊළඟට බැලුවෙමි බැලුවෙමු බලමි බලමු බලන්නේමි බලන්නෙමු මේ වගේ ඕනම ක්‍රියාවක් පුතේ වර්ණ ගන්න පුළුවන් නම් يعني දාලා අවබෝධයක් ගන්න පුළුවන් නම් ඔයාට මේක හොඳ අදහසක් ගන්න පුළුවන් මේකේ අපි තවදුරටත් කිව්වොත් මේ තියෙන ප්‍රථම පුරුෂාක්‍යත ටික මේ තියෙන මධ්‍යම පුරුෂාක්‍යත ටික මේ තියෙන ප්‍රථම පුරුෂා උත්තර පුරුෂාක්‍යත ටික يعني කාල වලට අදාළව ඒ ක්‍රියාපදේ වර්ණගෙන විදිය පුරුදු වෙන පුතා මේ වගුව ඇතුලේ වෙන ක්‍රියාපදයක් අරන් මේ විදිහට වර්ණ කළා අපි කාල ભેදයත් අපි ක්‍රියාපදයක අවසාන වශයෙන් බෙද කියා ගන්න ඕන හරිද හරි එහෙනම් මම ඔතනින් අවසන් කරනවා දවසේ එතකොට අපි 9 දැන් 10 වස 10 පාඩම හදා කරලා දීලා පොත පොඩ්ඩක් බලා ගන්න විතර අපිට තියෙන්නේ උදාහරණ කීපයක් එක්ක එතකොට 9 10 දෙකම මූලික ටික ඉවරයි මම ඊළඟ දවසේ 9 10 පාඩම් දෙකේ පොතේ තියෙන ටිකට අවධානය යොමු කරනවා පොතේ තියෙන කොටසට එතකොට 9 10 තියෙන පොතේ තියෙන ටිකට අවධානය යොමු කරාම මේක ඉවරයි ඊළඟ දවසේ ඒක ඉවර කරනවා ඊළඟට දැන් අපි ගිය සතියේ 11 වෙනි පාඩම කතා කරලා ඉවර කරා 11 වෙනි පාඩම 11 වෙනි පාඩම කතා කරලා ඉවර කළා කියලා කියන්නේ අපි සාහිත්‍ය පාඩම් තුනක් මේ වෙනකොට දෙවෙනි වාරෙන් ඉවර කරලා තියෙනවා සාහිත්‍ය පාඩම් තුනක් දෙවෙනි වාරෙන් ඉවර කරලා තියෙනවා ඊළඟට අපිට 12 වෙනි පාඩමත් අපි ලබන සතියේ කතා කරා 12 වෙනි සාහිත්‍ය පාඩම එතකොට ඒක කතා කරාම අපිට තව පාඩම් දෙකයි අපිට ඉවර කරන්න තියෙන. ඒකිනුත් අපි අවසාන පාඩම් මේ වාරේ දැනටමත් කවි පාඩම් කරන්න පටන් ගන්නේ කවි තුනක් පාඩම් දීලා තිනවා. ඊළඟ දවසේ පුතේ 14 වෙනි පාඩමේ 4 වෙනි කවිය පාඩම් කරලා සූදානම් කරලා තියාගන්න මට තියෙනවා ප්‍රශ්නයක් ගොඩක් අය දැන් මම ලකුණු කරලා තියෙනවා කවි පාඩම් දීලා නැති අය ඉන්නවා. ඒ නිසා පන්තියේ සිංහල පන්තියේ සම්බන්ධ වෙන එකේ වටිනාකම එකතු කරගන්න නම් ඕගොල්ලෝ පහයි කාලේ පහමාර අතර සීමාවේ ඇවිල්ලා
ඒ වැඩ ටික කරගන්න. ඒ ටික කරන තුත් මේ පන්තියේ කරන එකේ තේරුමක්. ඒ නිසා එක වැඩේම ඔයගොල්ලෝ දෙන්න ගෙදරදී කරන්න. ඒ තමයි 14 වෙනි පාඩමේ 4 වෙනි කවිය සූදානම් කරලා තියාගන්න. ඒක ඇරෙන වෙන මොකක්වත්ම වැඩක් දෙන්නේ නැහැ. පරණ දේවල් ඔයගොල්ලෝ පුළුවන් පාඩම් කරගන්න අවශ්‍යයි. අනික කාරණාව තමයි දැන් අද දවසේ අපි 9 10 පාඩම් දෙකට දාලා පොදු පැහැදිලි කර ගැනීමක් කරගත්තේ. 9 පාඩම් කරලා දාලා පොඩක් දේවල් අපි කතා කරා. දැන් අපිට 10 පාඩමේ සාරාංශයක් කතා කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මම පොත නැව පොතේ තියෙන කොටස් ටික නැවත කතා කරලා ළමන සති මම උඩ අභ්‍යාස දෙන්න 9 10. ඒ ටික අපි කතා කරමු. නිබන්ධනය ලියුවාම දැන් ඒක අපි කතා කරා ප්‍රමාණ. හරිද? හරි. එහෙනම් අපි අද අවසන් කරනවා. ඊළඟ දවසේ 14 වෙනි පාඩමේ 4 වෙනි කවිය පාඩම් කරගෙන 5යි කාලා 5යි විස්තරට පන්තිර සම්බන්ධ වෙන්න. පහ මාරෙන් පස්සේ මම කවි ගන්න යන්නේ නැහැ. මොකද තේරුමක් නෑ අපිට ඒ කාලේ අරගන්න එකේ. අපිට මේ පැය එකම මාර වැඩ කරන්න ඕන. ඒ නිසා අපි වැඩි කරමු. එහෙනම් අද අද දවසට අපි අවසන් කරගෙන යනවා. සුබ රාත්‍රියක් වේවා. ඔබටම අයිබෝන්. හයි බෝන්.